වීඩියෝ එකක්. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ අපි දුන්නේ large number එකක්. ඒ කියන්නේ සංඛ්‍යා දෙකක් ඉන්පුට් කරලා large number එක print කරන්න. Find the large number from two unequal numbers. So you have to input unequal numbers. අනිවාර්යෙන් ඒක question එකේදී කියන්න ඕනේ. නැත්නම් සමාන එක આવොත් මේක පෙන්න ගන්න විදිහක් නැහැනේ. උදාහරණයක් 5යි 2යි ඉන්පුට් කරාම විශාල සංඛ්‍යාව 5. එහෙනම් මෙතනදී display වෙන්න ඕනේ මේ condition එක yes හින්දා display වෙන්න ඕනේ මේක. එහෙනම් අපි ඒක ලියන්නේ කොහොමද begin බලන්න වාගාව තියනවාද කියලා මේ දේවල් ඔක්කොම begin. ඊට පස්සේ අපි numbers දෙක input කරන්න ඕනේ. Input හරි get හරි කියන්න පුළුවන්. Input මෙතන number 1, comma number 2. දැන් ඔයා මෙතන දානවා නම් number 1 කියන එක number 1 කියන්නේ number 1 කියන එකයි කියලා මම ලිව්වා පැත්තකින් මොකද මම මෙතන යූස් කරන්නේ කෙටියෙන් මට මේ දිගට යන්න බැරි නිසා ඊළඟට ඔයා අහනවා question එකක් if මොකද condition එක number 1 greater than number 2 ඊට පස්සේ අපි මොකද කියන්නේ then කියලා කියනවා ඊට පස්සේ මොකද වෙන්න ඕනේ display number 1 else උනොත් මොකද වෙන්නේ display number 2 නෝට තේරෙනවා මෙතන end if එකකුත් තියෙනවා if එක කියුනහම end if එක ඊට පස්සේ end make දැන් මෙතන තමයි end if එක දැන් මම මේ කරේ වාට පුංචි ප්‍රෝග්‍රෑම් එකක් කරලා පෙන්නුවා දැන් ඕකේ පුතාලට පුළුවන් වෙන්න ඕනේ Pascal ප්‍රෝග්‍රෑම් එක හොයාගන්න හොඳයි Make it a gallop in a Pascal program. Make hoem, mum Pascal open Karana to put up your put up a pulwang. You could make a Karan. Mum Pascal open Karan. Right. Mum make it a Karane. May appear a culling a piliaga take a diha balag and the my Pascal like open Karan. To put a ache at a gallop in the my mamma Karan. මම මෙන්න මෙතන තියෙන ඒවා පොඩ්ඩක් මකන්නම් ඔයගලන්ට Pascal කෝඩ් එක ලියද්දි කරදර හින්න. Right. එහෙනම් අපි ඉගෙන ගත්ත මුලින්ම variable declare කරන්න ඕනේ මේකේ. එහෙනම් ඔයා බලන්නවා කළද කියලා. වා කියලා variable එකක් ගන්නවා. මතකයි නේද? මේකේ මම variable rules වලට ගැලපෙන්න නම් කරන්න ඕනේ. එහෙනම් මම ඕන නම් කරනවා. Number 1, number 2 කියලා. දැන් ඔයාලගේ programs මට ඒවලා තියෙනවා. ඒවා හරිම හරියටම හරි. Saturday class මේ Monday Tuesday class එකේ ළමයි මෙහෙම එව්වා. ඒකෙන් තමයි මම දැනගන්නේ ඔයාලා ගෙදරදී practical කරනවාද කියලා. ඒකට ඒක කරන්න ඕනේ. ඒක එවන්න. ඒක ගොඩක් වටින දේ. Right? ඔයාලගේ ඒවා බලනම ඇත්තටම වටිනවා මෙහෙම කරන එක. Right. Enang wa ma metendi number 1, comma number 2. Eight passe man kiyenama eka monawada integers kiyala kiyenama. Mokada mama balapuruthu wenne integer numbers dan. Hondai. Then mam begin end. Stop ekak thiyena. Then mulinma karanna one Input කරන්න කියලා කියන්න ඕනේ. එහෙනම් මම write කියනවා. Write. Enter number 1. මේ මම මොකද කරන්නේ? මම කියනවා number එකක් input කරන්න කියලා. එහෙනම් මොකද read කරන number එක? Read number 1. ඕක තමයි මගේ පළවෙනි step එක. කියන්නේ එක number එකක් input කරා. ඊළඟට මම ආපහු කියනවා write Enter number
2 ඔන්න ඔය විදිහට මට numbers දෙකම input කරන්න පුළුවන් ඒ වෙලාවේදී read කරන්න ඕනේ input කරනවා කියන්නේ ඇත්තටම read කරන එක දැන් numbers දෙකම ඇතුළට අරගෙන තියෙන්නේ ඔයාලට මේක check කරගන්න පුළුවන් numbers දෙකම ඇතුළට ගන්නවද කියලා මෙතනින් බලන්න පුළුවන් මේ බලන්න into number 1 5 into number 2 2 ඔච්චරයි ඔකටයි ප්‍රෝග්‍රෑම් එක රයිට් ඊළඟට මම කියනවා if කියලා ඔන්න මම අර කන්ඩිෂන් එකට යනවා if number 1 greater than number 2 දැක්කද අපේ කෝඩ් එක ලියන හැටි ඕනන්ට මතක් කරගන්න මේකේ තියෙන විශේෂත්වය දැන් අපි පැස්කල් කෝඩ් එකයි මේ බලන්න මේකත් මම ක්ලියර් කරලා ඉන්න. පැස්කල් කෝඩ් එක ලියනකොට සහ සූල කෝඩ් එක ලියනකොට වෙනසකට තියෙන්නේ මේ end if එක නැති එක විතරයි මේ. මෙයා ඉතුරු ටික if කියලා කන්ඩිෂන් එක then yes side එක else side එක ඒවා ඔක්කොම මේ විදිහටම තියෙනවා. ඒක අමාරු වෙන්නේ නැහැ. අර විදිහටම අපිට කරන්න පුළුවන්. එහෙනම් මගේ ප්‍රෝග්‍රෑම් එකට මම යන්නම්. Then mama kiyenama print ekak ne man kiyenama right number 1 tamai dan print karanna one apita puluwang lassanata program ekak lassana karanna large number is Large number is kiyala kamawak danna. Athara dan api dannawa mokadda print wenne kiyala. Dan oyala semicolon ekak metenta danna nathi ai else ekak metena else ekata kalin semicolon danna beri nisa. Ai kiyenawa ilang ekak right. Large number is dan large number is kawuda? Number 2. දැන් අපිට හරිම ලේසියි මේක නම් සෙමිකොලන් එකක් ඕනේ දාන්න. ඔය ටික. මේක තමයි ප්‍රෝග්‍රෑම් එක. මෙතනින් එහාට අවශ්‍ය නැහැ. නමුත් මගේ ප්‍රෝග්‍රෑම් එක නතර කරගන්න ඕනේ. ඒකට මම read ln එකක්. මෙන්න මෙහිම මගේ ප්‍රෝග්‍රෑම් එක නතර කරනවා විතරයි මම මේකෙන් විශේෂ දෙයක් කරන්නේ. අන්තිම පොයින්ට්ස් දෙක, අන්තිම ස්ටේට්මන්ට්ස් දෙක ගැන හිතන්නවත් එපා. මේ දෙක ප්‍රැක්ටිකල් එකට විතරයි ඕනේ වෙන්නේ. प्रोग्राम मेतरी प्रोग्राम मेतर स्पेलिंग रीड आर एम इंटर नंबर वन मम टेन कीनवा इंटर नंबर टू मम सिक्स विशाल संख्या दहाय बना लास्ट नंबर इज टेन बना प्रोग्राम हरी हरी වැඩ කරනවා ප්‍රෝග්‍රෑම් එක මම මේ ප්‍රෝග්‍රෑම් එකේ කෝඩ් එක ඔයාලගේ chat window එකට දානවා ඔයාලට ගන්න පුළුවන් එක අරගෙන ඔයාලට ගැළපෙන විදිහට ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ ඕක ලියා ගන්න පුළුවන් ඒක තමයි ඔයගලගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ अंतिम විශාල නම් n1 එක දාගන්න ඕනේ large කියන basket එකට. ඒ කියන්නේ large කියන basket එකක් හදාගෙන මේ ඉන්නව කලින්ම n1 විශාලයි නම් ඒක දානවා මේකට. එහෙම නැත්නම් n2 විශාලයි නම් n2 දානවා මේකට. අවසානයේ large කියන basket එක විතරයි print කරන්න. ඒ ක්‍රමයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. බලන්න හරිම ලස්සනයි. මේ assignment එකකුත් තියෙන හින්දා ඔයාලට මේක තවත් වටිනම
assign කරනවා කියන්නේ සමානයි කියන එක නෙමෙයි එහි වැලියු එක දාන්න කියන එක පවරනවා කියන එක සිංහලෙන් නා. ඔන්න ඔයක දැනගන්න ඕන. ඉතින් ඒක ගොඩක් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. හොඳයි. එතකොට මේ ප්‍රෝග්‍රෑම්ස් දෙකම එකම output එක ලබා දෙන ප්‍රෝග්‍රෑම්ස්. මේ පෙන්වලා තියෙන ප්‍රෝග්‍රෑම් එක තමයි ඊළඟට ප්‍රශ්නයක් දුන්න odd and even සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියන එක පෙන්වන්න question එක. ඒක ඔයා දන්නවා ඔත්තේද ඉරට්ටේද කිව්වහම අපි කරන්නේ කොහොමද? අපිට ඔත්තේ ඉරට්ටේ කියන එක කරගන්න නම් අදාළ සංඛ්‍යාව ගන්නවා number එක ගන්නවා. ඒක බෙදෙනවා දෙකෙන් බෙදලා නිකම්ම බෑ. ඒක ඉතිරිය ගන්න ඕනේ. Remainder. Remainder ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි number එක MOD mod කියන operator එකෙන් දෙක. මෙතෙන්දී එන්නේ ඒ සංඛ්‍යාව පහ නම් ඒ පහ දෙකෙන් බෙදලා ඉතිරිය කීයද කියන එක තමයි මෙතන return වෙන්නේ. එහෙනම් මේ mod කියන එකෙන් අපිට ඔක කරගන්න හොඳයි ඒක තමයි අපේ අරමුණ පළවෙනි ප්‍රශ්නේ. ඔන්න දැන් අපි මං ඒක කරන්න හදන්නේ. දැන් ඕගොල්ලන්ගේ right ඔන්න මගෙන් අහලා තියෙනවා දරුවෙක් කොහොමද පැස්කල් එක ඕපන් කරන්න කියලා මම ඒකට උත්තරේ දෙන්නම්. වෙනුද ඔයාගේ ප්‍රශ්නට ඊට ඉස්සර උත්තර දෙන්නම්. වෙනුද අහනවා මෙන්න මේ කියන්නේ මොකද්ද කියන එක. This is the only symbol that we are using in O level. This says a sign. Assign මෙන්න මේක නෙවෙයි මේකනේ equal මේකෙන් කරන්නේ 5 equal 6 කිව්වම මේ දෙක සමානද කියලා බලන්න විතර උත්තරේ එන්නේ false හරි true හරි මේක false එතකොට ඔයාට කිව්වොත් total සමානයි number 1 plus number 2 කියන statement එක Pascal කරන්න කිව්වොත් statement එක ඉවර වෙනකොට සෙමිකෝලන් එකයි මෙතන මෙහෙම සමාන දාන්න බෑ මෙහෙම ඔන්න ඔහොම එකක් යන්න ඕනේ ඒ කියන්නේ මේ දෙකේ වැලියුස් මේකට දාන්න කියලා ඔය කියන්නේ right right දැන් මෙනු කී අහන්නේ ප්‍රෝග්‍රෑම් එක ඔයා ලිව්වද පුතේ ප්‍රෝග්‍රෑම් එක මම ලිව්වා වගේ ලිව්වද ටර්බ පැස්කල් එකේ ලිව්වහම මෙනු කී ඔයා ලිව්වට පස්සේ ඔයාට පුළුවන් පුතේ මෙන්න මෙතන තියෙනවා third menu එක. ඒකේ පළවෙනි option එකට යන්න පුතේ. එහෙම නැත්නම් control F9 press කරන්න. ඒක නේද මගෙන් අහන්නේ? ඕ පුතා. එහෙම run කරාම ඔයාට පේනවා මෙන්න මේ වගේ කළු screen එකක්. මේකේ තමයි output එක එන්නේ. ඔයා එකපාරක් output එක ආවට පස්සේ output එක close කළා තමයි ආපහු program එක modify කරන්න ඕන. බලන්න ඔයාට පුළුවන්ද කියලා වුණාද කියලා මට message එකක් එවන්න පුතේ. හොඳයි. මම හිතන්නේ අපේ දෙවෙනි ප්‍රශ්නට යන වෙලාව හරි දැන් දුවගේ වැඩෙත් හරි ගියා. තාම බැරි වුණාද? රයිට්. ඔහොම ඉන්නකම රෙකෝඩින් නතර කළා වාගේ. මේක පටන් ගන්න. ඒකට මට ඕනේ කරන්නේ එකම එක වේරියබල් එකක්. මම ඒකට නම්බර් කියන්නම්. ඊට පස්සේ මට ඕනේ කරනවා ඒ සංඛ්‍යාව බෙදලා එන ඉතිරිය කොහාට හරි දාගන්න.
x කියලා ගමුකෝ නැත්නම් remainder කියලා ගමුකෝ ඒකට දාගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාට කැමති විදිහට හදාගන්න පුළුවන්. දැන් පසහන් පුතා කරලා තියෙන්නේ if statement එකේදීම මම ඒක ලියලා පෙන්නන්නම් මුළු එකම මම පෙන්නන්නම් මෙන්න මෙහෙම. Begin ඔයා මෙන්න මේ දිහා හැ යොමු කරන්න begin. Input number 1 ඇත්තරම number කිව්වත් කමක් නෑ මොකද number 1 2 කියලා එකක් අවශ්‍ය නැහැ ඒක number එකක් ගන්න ඉති. ඊට පස්සේ අපිට පුළුවන් x කියලා නැත්නම් remainder කියලා ලියන්න පුළුවන් තේරෙනවනේ. Remainder සමානයි number එක mod දෙක කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ if remainder සමානද එකට then එහෙමනම් odd print කරන්න odd else නම් even. මේක තමයි concept එක end if. ඕක තමයි concept එක මේ final end එක. ඉතින් මේ පසන් කරලා තිබුණේ මෙන්න මේ කොටස කෙලින්ම මෙන්න මෙතනට දාලා තිබුණා කොන්දේසිය ගාවට. ඔයාට ක්‍රම දෙකටම පුළුවන් කරන්න. ක්‍රම දෙකම පුළුවන්. මම කරලා පෙන්නන්නම් රිමෙන්ඩර් එකකුත් එක්ක. ඔන්න මම කරන්නේ මොකද්ද? නම්බර් එකයි රිමෙන්ඩර් එකයි. රිමෙන්ඩර් මම R කියලා ගත්තා. ඔන්න ඉන්පුට් නම්බර් කියලා මම පළවෙනිට නම්බර් එක පාස් කරනවා ඇතුළට. ඊට පස්සේ මම කරන්නේ මොකද දන්නවද? ඊට පස්සේ මම කරන්නේ අර R කියන එක සමානයි නිකම්ම සමාන කරන්න බෑ හොඳේ මෙහෙම සමානයි. ඒකට සයින් කරන්න නම්බර් එක MOD mod දෙක ඔක ස්ටේට්මන්ට් එකක්. ඒක ගණිත කර්මයක්. සමග ඒක සමාන කරනවා සයින් කරනවා ටෝටල් සමානයි නම්බර් 1 නම්බර් 2 වගේ තමයි. දැන් මම කියන්නේ මෙහෙම r දැන් සමානද එකට අන්න දැන් මට බය නැතුව කියන්න පුළුවන්. දැන් මම කියන්නේ මොකක්ද දන්නවද? Number is බලන්නකො ලස්සන. Number is odd. දැන් මෙතෙන්දි මම කියන්නේ මොකක්ද? Number is හොඳයි නේද? ඔච්චරයි ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඔයාටත් මේ අදහස අරගෙන කරන්න පුළුවන්. පසන් කරා වගේ මේකම මෙතෙන්ට දාන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්තන්. දැන් මගේ ප්‍රෝග්‍රෑම් එක රන් කරන වෙලාව ඔන්න බලමු. ඒක ක්ලියර් කරන්න. එයා මට කියනවා නම්බර් එකක් එන්ටර් කරන්න කියලා. මම දාන නම්බර් එක මොකක්ද? මම දාන්නම් 17 කියලා. ඒ කියන්නේ එක ඔඩ් නම්බර් එකක් වෙන්න ඕනි. හරි. එහෙනම් නම්බර් ඉස් ඔඩ්. මොන මගේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරා. දැන් අපිට පුළුවන් ඔයාට මේක රියල් එකක් වුණත් දාලා කරන්න පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා ඒක කැමති විදිහට කරන්න. දැන් මන් දීලා තියෙන පුතේ integer number එකක් විදිහට. ඔයා කැමති නම් රියල් එකක් කරන්න. ඒක ප්‍රශ්න නෑ. හැබැයි ඔයාගේ අර remainder එක integer එකක් විදිහට ඔයා සලකන්න. ඒක එන්නේ එකනේ, ඉතුරු වෙන්නේ එකනේ. right. එහෙම කරන්න පුළුවන්. හොඳයි දැන් ඔන්න මම මගේ ප්‍රෝග්‍රෑම් එකේ ඔය කොටසත් කරා. මේ තියෙන්නේ ඔය කියන සංඛ්‍යා දෙක සංඛ්‍යාව දෙකෙන් බෙදා ශේෂයේ සෙවීමේ ශේෂයේ බිඳුව වේ නම් ඒක ඕනම් ඉරට්ටේ නැතනම් ඔත්තේ සංඛ්‍යාවක්. මේ තියෙන්නේ මගේ ප්‍රෝග්‍රෑම් එක මේ අර පසන් ලියපු විදිහට ලියලා මේ ඒක ලේසි පසන් ලියුවේ මේ මෙතඩ් එකට. right හොඳයි ඊළඟ ක්වෙස්චන් එක මෙන්න මේක පොසිටිව්ද නෙගටිව්ද කියන එක ගන්න මෙන්න සුඩ කෝඩ් එක මේකට ගැලපෙන පැස්කල් කෝඩ් එක ලියන්න මම ඒක මෙතනම ලියන්න ඒක බොහොම ලේසි
program එක chat window එකට දාන්න පුළුවන්ද? ඕ පුතා මම program එක chat window එකට දාන්න. හොඳයි. ඔන්න මේ තමයි ඔයාගේ program එක. Program එක chat window එකට දැම්මා. Program එක විතරක් නෙමෙයි. ඔයාලා බලන්න ඔයගොල්ලන්ගේ WhatsApp group එකේ තියෙනවා. මම සියලුම Pascal programs type කරලා ඒවලා තියෙනවා. එක හම්බ වුණාද අතුස්සන හම්බ වෙච්ච word file එකක් හම්බ වෙච්ච අතුස්සන chat window එකේ හම්බ වුණාද? Very good. කෙන හරි එක බැලුවොත් හරි. ආදිත්‍යරත් හම්බෙලා තියෙනවා. ඒකත් බලන්න පුතේ ඒක permanent document එකක්. ඔයාට ඒක තියාගන්න පුළුවන්නේ. දැන් chat window එක නම් off වෙලා යනවනේ. ඔය ඔක්කොම programs එක මම type කරලා දැම්මා. Right, a practical එක ඔයා ගන්න. හොඳයි. දැන් මම මේ program එක වෙනස් කරන්න හදනවා. Number එකක් input කරනවා. මේ පාර නම් මම ලේසි වැඩක් කරන්නේ. ඒ number එක වැඩිද බිංදුවට කියලායි මම කියන්නේ. එහෙමනම් number එක positive. මේක මට ලේසි. Number එක එහෙම නැත්නම් negative. දැන් මම අර program එක ඉතයි මන්ට මට මේ වගේ convert කරගන්න පුළුවන් වුණා. නම් සංඛ්‍යාවක් දානවා. ඔයාට පේනවා ඇති input number එක මගේ ඍණ 9 එහෙනම් ඒක negative සංඛ්‍යාවක්. දැන් ඔයාට පේනවා මට මේක තව පාරක් run කරාම ඒක positive සංඛ්‍යාවක් දාලා මට check කරලා ඔයාට කියන්න පුළුවන්. 7 කියලා දැම්මොත් ඒක positive. දැන් ඔයාට පේනවා මගේ program එක ඉතාම පරිස්සමට Liwa Arakama Poli Venisakare on a kit water chat window at the Danama. Then program to Namahari. Mom make a video, a short video, Kapitin Nakakanama.